හයි පසනිසු මගේ චැනලිකට ඔගලං ආදරයෙන් පිළිගන්නවා. ගොඩ දවසකට පස්සේ එලියට එන්න අවස්ථාව හම්බ වුණා. මොකද පහුගිය කාලෙම අපිට ටිකක් තදට මෙහෙ සමයක තිබුණා. ඉතින් ඒක නිසා එලියට බහින්න කියන ගොඩාක් රස්නෙ නිසා අපි එලියට බැස්සේ හරිම අඩුවෙන්. ඒ වගේම තමයි එලියට ආවත් ගොඩක් වෙලාවට රෑ ගොඩාක් හවස් වරුවේ තමයි එලියට ආවේ. ඉතින් ඒක නිසා මේ මට එලිය වීඩියෝ එකක් කරන්න හම්බුනේ නැහැ හුඟ දවසකින්. ඉතින් ඒක නිසා මම අද හිතුවා පොඩ්ඩක් එලියට එන්න ඕන කියලා. ගොඩක් දවසකට පස්සේ ඒ කියන්නේ මට පහුගිය කාලේ එලියට ඇවිල්ලා වීඩියෝ එකක් කරන්න හම්බුනේ නැහැ ඔයගොල්ලොත් එක්කලා. මම හිතන්නේ මාස 6කට 7කට පස්සේ අද තමයි එලියට ආවේ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් පරිසරයත් ලස්සනයි, ගොඩක් රස්නෙත් නැහැ, යන්තම් සීතල ගතියකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අද මම එළියේ නම් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ ජීවිතය ගැන. පහුගිය කාලේ මට සහෝදරියකගෙන් කෝල් එකක් ආවා. ඉතින් එයා මගෙන් අහපු එක ප්‍රශ්නයක් තමයි, අක්කේ ඔයා සතුටින්ද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ අහපුවාම මට හිතුණා මම මට හොඳ මාතෘකාවක් මේක ඔයගලත් එක කතා කරන්න කියලා. මොකද ගොඩක් දෙනෙක් මට පහුගිය කාලෙත් මගේ වීඩියෝස් බලන අය කමෙන්ට් කරලා තිබුණා, අනේ ආන්ටි කියන්නකො කොහොමද ආන්ටි ඔහොම හිනහ වෙලා සතුටින් ඉන්නේ කියලා. ඉතින් ඒක ගැන තමයි අද මම ඔයගලත් එක කතා කරන්න යන්නේ. මොකද ගොඩක් දේවල් තියෙනවා, අපි ඉන්ටර්නෙට් එකට ගියොතින්, YouTube එකට ගියොතින් ගොඩක් දේවල් තියෙනවා අපිට සතුටින් ඉන්න කරන්න ඕනි දේවල් කියලා. ඉතින් සමහරක් වෙලාවට මට හිතෙනවා මේ දේවල් ඇත්තටම ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන්ද. මොකද හරි කාර්ය බහුලයි. ඒ වගේම තමයි අපිට ජීවිතේ අනන්තවත් ප්‍රශ්න තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක් එක්කම සමහරක් දේවල් මට හිතෙනවා මම පෞද්ගලික අදහස මේක මගේ. ඉතින් ඒ කියන දේවල් සමහර වෙලාවට අපිට ප්‍රායෝගික ජීවිතයේදී කරන්න අපහසුයි නේද කියලා. ඉතින් ඒක නිසා මේ මගේ ජීවිතේ මම සතුටින් ඉන්න කරන දේවල් කිහිපයක්. ඉතින් ඒ දේවල් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ. මේ හැම දෙයක්ම මගේ ජීවිතේ මම පෞද්ගලිකව කරපු පෞද්ගලිකව මම අදටත් කරන දේවල් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් මගෙත් එක්ක ඔයගොල්ලන් දිගටම එකතු වෙලා හිටියනම් ඔයගොල්ලන් මේ වෙනකොටත් දන්නවා ජීවිතේ හැම කටුකත්වයක්ම හැම ජීවිතේ ගැහණියකට විඳින්න පුළුවන් හැම දුකක්ම විඳපු කෙනෙක් මම. ඉතින් ජීවිතේ කටුකත්වයට පුංචි කාලේ ඉඳන්ම මුහුණ දීපු කෙනෙක් විදිහට මම හිතුවා මේ දේවල් ඔයගොල්ලොත් එක්ක කතා කරන එක වැදගත් වෙයි කියලා. මොකද ප්‍රායෝගිකත්වය කියන එක මම ගොඩක් වෙලාවට හිතන දෙයක්. අපිට ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් කොයිතරම් අපි අහුම්කන් දුන්නත් සමහරක් වෙලාවට අපිට කරන්න බෑ. ඉතින් ඒක නිසා දැන් මම දන්නවා සතුටින් ඉන්න ගොඩක් දෙනෙක් දන්න විදිහට මමත් එකඟ දෙයක් තමයි අපිට සල්ලි තියෙන්න ඕනේ. හැබැයි සල්ලි තිබ්බ පමණින්ම අපිට ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්ද? ඉතින් එහෙමනම් අපි කතා කරමු අද මගේ ජීවිතේ සතුටින් ඉන්න මම මොනවද කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට සල්ලි හොයන්න නම් අපිට ජීවිතේ අපි හොඳ රැකියාවක් කරන්න ඕනේ, එක්කෝ බිස්නස් එකක් කරන්න. ඉතින් ඒ දේවල් වලට අපි කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒව සම්බන්ධයෙන් මම මීට කලිනුත් මම ඔයගොල්ලොත් එක්කලා කතා කරලා තියෙනවා. අපේ පර්සනැලිටි එක අපි ඩිවලොප් කරගන්න, එහෙම නැත්නම් අපේ පෞරුෂත්වය අපි වර්ධනය කරගන්න. ඒ ගැන අපි තවදුරටත් ඉස්සරහදී තව තවත් වීඩියෝස් හරහා අපි කතා කරමු. කොහොම නමුත් අද පෞද්ගලිකව අපි කොහොමද මම මගේ ජීවිතේ සතුටින් ඉන්න කරලා තියෙන දේවල් සහ කරමින් ඉන්න දේවල් තමයි අද ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නේ. ඉතින් පළවෙනිම කාරණාව තමයි අපි ගොඩක් වෙලාවට මොනවා හරි අපේ අතින් පුංචි මිස්ටේක් එකක් වුණත්, පුංචි අත්වැරදීමක් වුණත්, මොනවා හරි දෙයක් අපිට වැරදුනොත් අපි හිතනවා මේක අපේ වටේ ඉන්න හැමෝටම මතකයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. අපි හිතමුකෝ මෙහෙම අපි පාරේ යනවා. පාරේ යනකොට අපිව පය පැටලිලා වැටෙනවා. ඉතින් අපි හරි ලැජ්ජාවට අපහසුතාවයට පත් වෙනවා. ඊට පස්සේ අපි දැන් හිතනවා අපේ වටේ ඉන්න අය දැන් ඕක ගැන තමයි කතා කරන්නේ, ඕක තමයි අපේ වටේ ඉන්න හැම කෙනෙකුටම දැන් මතක තියෙන්නේ කියලා. එහෙම නෑ. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ජීවිතේ, ඒගොල්ලන්ගේ ගමන යනවා, අපි අපේ ගමන යනවා. ඉතින් ඒක නිසා අපි අනිත් අයගේ ජීවිතවල ඉන්න බොහොම අනිත් අයගේ ජීවිතවල අපිට තියෙන තැන බොහොම පුංචි තැනක්. දැන් හිතන්නක ඔයාගේ ගෙදර එහා ගෙදර නේ, ඔයාගේ ගෙදර ඉන්න අසල් වැසියෙකුට ඔයාගේ ජීවිතේ තියෙන තැන මොකක්ද? අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ අනිත් අයට පුංචි තැනක් තියනා වගේම අනිත් අයටත් අපි ගැන ඒගොල්ලන්ගේ ජීවිත ඇතුළේ තියෙන බොහොම පුංචි තැනක්. ඉතින් ඒක නිසා අපි අපේ අතින් වෙච්ච වැරද්දක් හැම වෙලේම අනිත් අයට මතක තියෙනවා, ඒ ගැන ඒගොල්ලෝ කතා කරනවා කියලා හිතාගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකෙන් වෙන්නේ අපි අපේ සතුට නැති කරගන්නේ. ඉතින් මගේ ජීවිතේ මට ගොඩාක් වැරදිම් වෙලා තියෙනවා, මට ගොඩාක් අතපසු වීම් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔය මගේ
පසුවී මගේ වැරදි සිද්ධ වෙච්ච දේවල් ගැනම මම හිත හිතා හිටියොතින් මට මගේ ජීවිතේ ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. මට මගේ ජීවිතේ සතුටින් ගෙවන්න හම්බෙන්නේ නැහැ. සමාවෙන්න ඕන අද මගේ බලු පැටව් දෙන්න. මම පැටව් රන් නෙමෙයි මේගොල්ලන් ලොකෝ. ඉතින් මගේ දෝණී චූටි පුතයි මට අද මේ වීඩියෝ එක කරගන්න ටිකක් ඉඩ දෙන්නේ නැහැ වගේ මගේ පැංච දෙන්න. ඉතින් ඒ ගැන සමාව ඉල්ලන ගමන් අපි කතා කරමු. ඊළඟට තව අපිට සතුටින් ඉන්න බැරි වෙන්න හේතු එහෙම නැත්නම් සතුටින් ඉන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අනිත් කාරණාව. අපි හිතනවා හැම කෙනෙක්ම අපිට ජීවිතේ අපේ වටේ ඉන්න හැමෝම අපිට කැමති වෙන්න ඕන කියලා. ඉතින් කිසිම දවසක ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි අපේ වටේ ඉන්න අයට අපි හැමතිස්සම කැමති වෙන්නේ නැහැ වගේම අපේ වටේ ඉන්න අය අපිට කැමති වෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔයාගේ වටේ 100ක් ඉන්නව නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ ඔයාගේ ජීවිතේ ඉන්න 100 දෙනාම ඔයාට කැමති වෙයි කියලා. මොකද අපි හැමෝගෙම කළු සුදු චරිත නේද අපි. ඉතින් එතකොට එහෙම කළු සුදු චරිත තියෙනකොට සමහරු අපිට අපේ කළු ලක්ෂණ විතරක්ම මතු කරලා අරගෙන අපිට අකමැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම වෙලේම හැමෝම කැමති කෙනෙක් වෙන්න අපිට බෑ. අපිට හැමෝගෙම ආදරේ අපිට හැමෝගෙම කැමැත්ත හම්බු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කවුරු හරි ඔයාට අකමැති වුණා කියලා ඒක ගැන අපි හිතන්න ඕනේ. අපි අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඒක අපේ සතුටට බාධාවක් කරගන්නේ නැතුව. අනිත් කාරණාව තමයි අපි හිතනවා අපිට තියෙන දේවල් වලින් තමයි අපි අනිත් අය මනින්නේ. එහෙම නැත්නම් අපි හිතනවා අපිට ගොඩක් දේවල් නැති වුණාම අපිට යම්කිසි පිළිගැනීමක් සමාජයේ නැහැ. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම හිතනවා අපි එකතු කරගන්න දේවල්, ඒ කියන්නේ ෆිසිකලි අපි බාහිරින් අපේ ජීවිතයට එකතු කරගන්න දේවල් මත තමයි අපිව ඩිෆයින් කරන්නේ. එහෙම නැත්නම් අපි කවුද කියන එක තීරණය වෙන්නේ කියලා. ඉතින් මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපිට ලස්සන කාර් එකක් තිබ්බත් අපිට සමහරට BMW එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඒ BMW එක නෙමෙයි ඔයා කවුද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒක නිසා ඔයාට ඔයාගේ පෞද්ගලිකව ඔයා කියන්නේ එළියෙන් බාහිරින් අපේ ජීවිතවලට ළඟා කරගන්න දේවල් භෞතික දේවල් මතම නෙමෙයි ඔයා කවුද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ ජීවිතේ සමහරක් වෙලාවට ඔයා පාරේ බස් එකේ වෙන්න පුළුවන්, ගමනක් යන්නේ වට වාහනයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඔයා ඒ දේවල් මත ඔයාගේ සතුට තීරණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මතක තියාගන්න අපිට සතුටින් ඉන්න අපිට බාහිරින් අපේ ලෞකිකව එහෙම නැත්නම් අපි එළියෙන් අපේ ජීවිතයට එකතු කරගන්න දේවල් මත නෙමෙයි අපි අපේ සතුට තීරණය කරන්න ඕනේ. අපේ සතුට තියෙන ඇතුලේ. ඉතින් අපි අපේ ඇතුලේ තියෙන සතුට හොයාගන්න ඕනේ. ඉතින් දැන් අපි හැමතිස්සෙම කරන දෙයක් තමයි මම කලින් කිව්වා වගේ අතීතයේ දේවල් ගැනම තමයි අපි හිත හිත දුක් වෙන්න හදන්නේ. කියමනක් තියෙනවනේ දර වාහනේ රෙමිර එක එහෙම නැත්නම් අර පිටිපස්ස බලන්න තියෙන කණ්ණාඩිය පුංචි එකක් වෙලා ඉස්සරහා බලන්න ලොකු වින්ස්ක්‍රීන් එකක් තියෙන. අපිට අතීතෙන් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට ගමන් කරන්න. ඉතින් ඒක නිසා අතීතේ එල්ලිලා ඉන්න එපා. මොකද දැන් මගේ ජීවිතේ මට අතීතේ එල්ලිලා හිටියොතින් මට ඕන තරම් දේවල් තියෙනවා දුක් වෙවි, කනස්සලු වෙවි, කනගාටු වෙවි, පැත්තකට වෙලා ඩිප්‍රෙස් වෙලා ඉන්න. ඉතින් ඒක නිසා මම ආයෙත් ආදරෙන් ඔයගලන්ට මතක් කිරීමක් කරනවා අපේ අතීතය අමතක කරන්න, අතීතෙන් ගන්න ඕන පාඩම් ගන්න. හැබැයි අතීතයේ මත ඔයාගේ සතුට තීරණය කරන්න එපා. අතීතය අමතක කරන්න, අමතක කරලා ඒකෙන් ගත යුතු පාඩම් අරගෙන ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න. මේ කාලේ අනිත් තියෙන ලොකු ගැටලුවක් තමයි සෝෂල් මීඩියා. ඉතින් මේ සෝෂල් මීඩියා කියන එකත් දැන් අපේ සතුට තීරණය කරන සාධකයක් බවට පත් වෙලා. මොකද අපි හැම වෙලේම පුරුදු වෙලා ඉන්න ෆෝන් එක අරගෙන ෆෝන් එකේ උඩ පහළ යන. ඉතින් ඒ දකින දේවල් වලිනුත් අපි අපේ සතුට තීරණය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා ජීවිතේට සතුට තීරණය කරන සාධකයක් බවට ඔයාගේ ඔයා හැමතිස්සෙම ඉන්නේ Facebook එකේ නම්, ඔයා YouTube එකේ නම්, ඔයා TikTok බලනවා නම් මතක තියාගන්න ඒක ඔයාගේ සතුට තීරණය කරන සාධකයක් බවට පත් කරගන්න එපා. මොකද අපි සෝෂල් මීඩියා වල දකින හැමදේම ඇත්ත නෙමෙයි. ඕන කෙනෙකුට සෝෂල් මීඩියා වලට ඇවිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන්, ඕන දෙයක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ දකින පර්ෆෙක්ට් ලයිෆ් එක එයාලගේ ඇත්ත නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් ඔයා සෝෂල් මීඩියා වල නිතරම සැරිසරන කෙනෙක් නම් ඒක නිසා ඔයාගේ හිත ඒකේ දකින දේවල් නිසා ඔයාට දුක හිතනවා නම්
ඒක මම හිතනවා ඔයාට එක සංඥාවක් ඔය සෝෂල් මීඩියාවල වැඩිපුර කාලය ගත කරන එකෙන් අයින් වෙන්න. මොකද අපි හිතමු ඔයාගේ හිත ඔයා මොනවහරි දෙයක් ලබා ගන්න ඔයා මොනවහරි දෙයක් ඉගෙන ගන්න කියලා බලන දෙයකින් ඔයාගේ හිතට ලැබෙන්නේ දුක නම් ඔයා ඔයා ඔයාගෙන කනස්සල්ලට පත් වෙනවා නම් ඔයා හිතනවා නම් අයියෝ මට මේ දේවල් නැහැනේ මම කොහොමද මේ දේවල් කරන්නේ මට මේ දේවල් කවදාවත් හම්බෙන එකක් නැහැ. ඒ විදිහට ඔයාගේ ජීවිතයට ඔයා ඒ දේවල් බලලා එකතු කරගන්නේ නෙගටිවිටි එක නම් එහෙම නැත්නම් ඍණාත්මක සිතුවිලි නම් එහෙමනම් හොඳම දේ තමයි ඒ දේවල් නොබලා ඒ වලින් ඈත් වෙලා ඉන්න එක. තවත් කාරණාවක්. මේක මම හැමතිස්සම මගේ මහත්තයාටත් කියන දෙයක්. අපි මොනවා හරි දෙයක් තව කෙනෙක් වෙනුවෙන් කරලා ඒ දේට ස්තුතිය ගෞරවය බලාපොරොත්තු වෙන්න එපා. ඔයා කෙනෙකුට කෙනෙක් වෙනුවෙන් යමක් කරා නම් ඒක අපේ සතුට වෙනුවෙන් අපේ තෘප්තිය වෙනුවෙන් විතරක් කරන්න. එහෙම නැතුව අනිත් අයගේ ප්‍රශංසා ලබන්න අනිත් අයගේ ගෞරවය ලබන්න හිතාගෙන දේවල් කරන්න එපා. මොකද එතකොට අපි කලකිරීමට පත් වෙනවා. අයියෝ මම මේ මනුස්සයා වෙනුවෙන් මෙච්චර දේවල් කරා මට වචනයකින්වත් මේ මනුස්සය ස්තුති කියලාවත් කිව්වේ නැහැ කියලා. ඉතින් එහෙම වෙන්න එපා. මනුෂ්‍ය ස්වභාවය තමයි ඒක. ඒ වුණාට ඒ වගේ දේවල් අපි අනිත් අයගෙන් බලාපොරොත්තු නොවෙන තාක්කල් අපිට හරි සතුටින් ඉන්න පුළුවන්. මොකද අපි අපේ ජීවිතයේ සතුට වීමේ සාධක අනිත් අයට බාර දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා අපි අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු නොවි අපි ඇතුලේ තියෙන අපි අපේ සතුට අපිම හොයා ගන්නවා නම් තමයි හොඳ කියලා. අනිත් කාරණාව තමයි දැන් අපි දරුව වෙනුවෙන් උනත් දේවල් කරපුවාම අපි හිතනවා ඒගොල්ලන්ට අපි මෙච්චර මහන්සි වෙලා ඇගෙනවා දැන් ඒගොල්ලන් තමයි අපි වෙනුවෙන් දේවල් කරන්න ඕනේ කියලා. කවදාවත් දරුවන්ගෙන් අපිට දෙයක් බලාපොරොත්තුෙන් අපි දේවල් කරන්න හොඳ නැහැ. මොකද එහෙම නැතිනම් ජීවිතේ අන්තිමේදී අපිට හම්බෙන්නේ දුකම විතරයි. මොකද දරුවා කියලා කියන්නේ අපි එයාව එළියට දැම්මට අපේ බඩෙන් එළියට ආවට අපි එයාට ජීවිතේ දුන්නට එයා වෙනම මිනිස්සෙක්, එයා වෙනම පුද්ගලෙක්, එයා වෙනම ඒකකයක්. ඉතින් කවදා හරි එයාගේ ජීවිතේ එයාගේ ලෝකෙ හොයාගෙන යනවා. ඊට පස්සේ එයාට පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ අපි වෙනුවෙන් කාලය මිඩංගු කරන්න. ඉතින් අපි ඒ අයගෙන් දේවල් බලාපොරොත්තු වුණොත් අනිවාර්යයෙන්ම කවදා හරි දවසක අපිට දුක් විඳින්න වෙනවා. අපේ සතුට නැති වෙලා යනවා. තවත් කාරණාවක් තමයි අපි ඉගෙන අපි ජීවිතේ කරන දේවල් වලින් අපිට සතුට ලැබෙන්න ඕනේ. අපිට සතුට නොලැබෙන දෙයක් අපි කරලා වැඩක් නැහැ. අපි හිතමුකෝ ඔයා දැන් මේ සොරතල් සත්තු හදන එක නේද? එතකොට ඒගොල්ලන් අපි හදන්නේ අපිට සතුටක් ලබා ගන්න. අපි ඒගොල්ලන්ට ආදරය කරනවා. හැබැයි ඉතින් ඒකෙන් ඔයා ඒක කරන්නේ අකමැත්තෙන් නම්. ඔයාට ඒගොල්ලන් වෙනුවෙන් ඒ කැප කිරීම කරන්නේ ඔයා අකමැත්තෙන් නම්. ඔයා උදේට නැගිටලා අයියෝ මේගොල්ලන් හැමතැනම ඒ කියන්නේ චූදාලා තියෙනවා. මෙහෙම මේගොල්ලන් ගෙදර විනාශ කරනවා. ඒ වගේ කී එකේ ඒගොල්ලන්ට කර්ස් කර කර එහෙම නැත්නම් ඒගොල්ලන් වෙන්ට ශාප කර කර අපි දකින්න නෝනේ සමහරක් අය ඉන්න උදේ ඉන්න රෑ වෙනකම් කරන්නේ අනිත් අය වෙනුවෙන් සතෙක් වෙන්න පුළුවන් තමගේ ජීවිතේ ඉන්න අය ඉන්න අයට වෙන්න පුළුවන් හරියට කර්ස් කරනවා එහෙම නැත්නම් ශාප කරනවා. ඉතින් ඒ විදිහට නම් ඔයා මේ දේවල් කරන්නේ ඇත්තටම ඊට වඩා හොඳයි ඔයා මේ දේ නොකර අයින් වෙන එක. මොකද ඒක ඔයාට සතුටක් ගෙනෙන්නේ නැත්නම් මේ දේවල් අපිට කරන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මම තවත් මගේ ජීවිතේ කාලයත් එක්ක ප්‍රගුණ කරපු දෙයක් තමයි අනිත් අයව කියන්නේ මාව අනිත් අයත් එක්කලා සංසන්දනය නොකර ඉඳීම. අපි මතක තියාගත යුතු දෙයක් තමයි මේ ලෝකේ අපිට වඩා වැඩියෙන් තියෙන අය අපිට වඩා දේවල් ගොඩක් තියෙන අය ඕනි තරම් ඉන්නවා. ඒ වගේම තමයි අපිට වඩා අඩුවෙන් අපි තරම් වාසනාවන්ත නැති අය ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි කිසිම වෙලාවක අපිව අනිත් අයට කම්පෙයා කරන්න හොඳ නැහැ. එහෙම වුණත්ින් අපිට ඒක ගේන්නෙම අසතුටක් දුකක්. ඉතින් ඒක නිසා අනිත් අයට කොච්චර දේවල් තියෙනවද අයියෝ මට ඒ දේවල් නෑ කියන එක වෙනුවට මම කොහොමද මගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කියන එක ගැන තමයි අපි ෆෝකස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපේ ශක්තිය වැය කරන්න ඕනේ. එහෙම නැතුව අරයට මෙච්චර තියෙනවා අර ගෙදරේ කෙනා කාර් එකක් ගත්තමට කාර් එකක් ගන්න නෑ ඒ වගේ කියලා. ඒ වගේම තමයි එහෙම හිතාගෙන අපි සමහරක් දේවල් කරන්න යනවා. අපිට සමහරක් වෙලාවට ඒ දේවල් දරා ගන්නත් බෑ. එනත් අපි හිතමුකෝ එහා ගෙදරේ කෙනා ලොකු ගයක් හැදුවා කියලා අපිත් මහත්තයාට කරදර කරලා කරලා ලොකු ගයක් හදා ගන්නවා. ඉතින් එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අපේ මෝගේජ් එක වැඩි වෙනවා. ඊට පස්සේ ලැබෙන පඩිය මදි මෝගේජ් එක ගෙවන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මුළු ජීවිතේම අපි දුක් විඳිනවා. ඉතින් ඔකට හොඳම උදාහරණය තමයි මගේ ජීවිතේ. දැන් අපි කලින් හිටපු ගෙදර මම ඔයගලන්ට කිව්වනේ මගේ පෞද්ගලික ජීවිතේ දේවල් තමයි මම බෙදාගන්න කියලා. ඉතින් දැන් අපි මීට කලින් හිටපු ගෙදර ඒ හිටපු ප්‍රදේශය
ඒ ප්‍රදේශයේ ඉඩංවල වටිනාකම මම දැන් මේ ඉන්න ඉඩම් ප්‍රදේශයට වඩා ගොඩාක් වැඩි. ඉතින් එහෙමයි කියලා මම කවදාවත් ඒකට අල්ලගෙන හිටියේ නැහැ. හේතුව තමයි මට ඕන වුණේ මගේ ජීවිතේ බොහොම සරලව සතුටින් ගෙවන්න. දැන් එහෙ ඉන්නකොට මගේ පඩියෙන් ලොකු ප්‍රමාණයක් මට එහෙ ගෙදර මෝගේජ් එකට ගෙවන්න වුණා. ඉතින් එහෙම හිතපු නිසාම තමයි මම හිතුවේ නෑ දැන් මගේ ජීවිතේ මම ගොඩක් මහන්සි වුණා. දැන් මට රිලැක්ස් වෙන්න ඕන. ඉතින් ඒක නිසා වුණ මම හිතුවා නෑ මං එතනින් අයින් වෙලා මං මේ පළාතට ඇවිල්ලා මම මට බොහොම සරලව මට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් මං හදා ගන්නවා කියලා. ඉතින් ඒ ගෙදර ඉන්නකොට ගෙවපු මෝගේජ් එකට වඩා ගොඩක් අඩු මෝගේජ් එකක් තමයි අද අපි ගෙවන්නේ. ඒ වුණාට එහෙ හිටියට වඩා ගොඩක් සතුටින් ගොඩක් සැහැල්ලුවෙන් අද අපි මේ ගෙදර ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මං අර මුලින්ම කියපු කාරණාව අනිත් අයට මොනවද තියෙන්නේ කියන එක මත හෝ මගේ ජීවිතේ මම එළියෙන් ලබා ගන්න දේවල් මත නෙමෙයි අපේ ජීවිතේ සතුට තීරණය වෙන්නේ. අද මම ගොඩක් සතුටින් ඉන්නවා. හැබැයි අර මගේ මම මුලින් කිව්වේ මට නංගි කෙනෙක් කතා කරා කියලා. ඒ නංගි ඔයගලන් දන්නවා. එයා තමයි ද මායා ගර්ල්ස් කියලා channel එක කරන්නේ. ඉතින් ඒ නංගිත් එක්ක මම කතා කරද්දි කිව්වේ නංගි මම ගොඩක් සතුටින් ඉන්නේ. හැබැයි ජීවිතේ දුකින් දුක් විඳින්න ඕනි නම් මට දුකින් ඉන්න ඕනි නම් මගේ ජීවිතය ඇතුළේ මට ඕන තරම් හේතු සාධක තියෙනවා දුක් වෙන්න හොයාගන්න. ඉතින් මම දුක් වෙන්න හිතන දේවල් ගැන නෙමෙයි මම ෆෝකස් වෙන්නේ. මට සතුටු හිතන්න මගේ ජීවිතේ ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් මම ඒ සතුටු හිතන්න පුළුවන් දේවල් ගැන විතරක් ෆෝකස් කරලා දුක හිතන්න පුළුවන් දේවල් ගැන කල්පනා කරනවා. හැබැයි ඒ කල්පනා කරන්නේ මට ඒකේ කන්ට්‍රෝල් එකක් තියෙනවා නම් විතරයි. උදාහරණයක් මගේ පුතා මගේ ළඟ නැහැ කියන එක මට ඕන තරම් උදේ ඉඳන් රෑ වෙනකම් දුක් විඳින්න අඬන ඉන්න පුළුවන් කාරණාවක්. හැබැයි මට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද? මට ඒක පාලනය කරන්න පුළුවන්ද? මට ඒක පාලනය කරන්න බැහැ. මොකද ඒක යාගේ ජීවිතේ, යාගත්තු තීරණයක්. ඉතින් එහෙමනම් මම ඒ ගැන අඬන ඉඳලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මම ඒක කාලයට බාර දීලා යා කවදාහරි යාගේ ඒ රැකියාව කරලා යා කවදාහරි එනකම් මම බලන් ඉන්න ඕනේ. යාවත් යා කවදාහරි කසාද බැඳලා යයි. මගේ ඔළුව මම දැන් ඒකට ලෑස්ති කරගන්න ඕන. ඒ වගේම තමයි අනිත් කාරණාව. අපි සමහරක් වෙලාවට ගෙදර දැන් අපේ පවුලේ අපේ ළඟින්ම ඉන්න අයගෙන් වැරද්දක් වුණාම ඕක ගැනම හිත හිත ඉන්නවා. නේද? ඕක ගැනමයි මම කල්පනා කරන්නේ. අයියෝ මට ඔන්න අයියා මගෙන් ඉඩම ගන්න හැදුවා. නංගි මගෙන් මගේ රත්තරන් බඩු ටික, අම්මගේ රත්තරන් බඩු ටික නංගි අරගත්තා. ඔන්න ඔය වගේ දේවල් අපි හිත හිත ඒ අයට වෛර කර කර ඉන්නවා. ඉතින් ඒක නිසා ඔන්න ඕකත් ඊට වඩා හොඳයි අපි සමාව දෙන්න, අමතක කරලා දාන්න. අනිත් එක තමයි සමාව දුන්නට පස්සේ ආයෙ ඒක ගැන හිත හිත මම මෙහෙම කරා, අරයා මෙහෙම කරලා මම යාට. එහෙම හිතන්න එපා කවදාවත්. මොකද ඒකෙන් වෙන්නේ ඔයාගේ ජීවිතේ සතුට නැති වෙන එක. ඔයාගේ ජීවිතේ ඔයාගේ ඔළුව ඊට පස්සේ හරිය අර හැමතිස්සෙම පිරීලා තියෙන්නේ අනවශ්‍ය කුණු කන්දල් ගොඩාක්. අපි ඔළුව අස්සේ දාගෙන අපි හිතනවා අපිට සතුට නැහැ, අයියෝ මට සතුටින් ඉන්න බෑ කියලා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට අපිට ගෙදර කන්න තියෙන එක වේලක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ එක වේල හරි කාලා අපිට සතුටින් ඉන්න. ඒ එක වේල කන එක අපිට දැන් එක වේලයි කන්න තියෙන්නේ, මං ඊළඟට මොකද්ද කරන්නේ? තව වේලක් වැඩිපුර අපේ ගෙදරට එකතු කරගන්න. මතක තියාගෙන මම මේ දේවල් කතා කරන්නේ නවල් එකක් බලලා නෙමෙයි. මේ මගේ ජීවිතේ, මේ මගේ ජීවිතයේ අත්දැකීම් මම ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නේ. ඉතින් ඒක නිසා මං හිතනවා මගේ දුක් විඳපු දේවල් ගැන ඒ හරහා සතුට ළඟා කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කිරීමේ අයිතියක් මට තියෙනවා. මොකද මම ගේ සතුට කවුරුත් මට හොයලා දෙනකන් හිටපු නැති කෙනෙක්. ඉතින් ඒක නිසා මේක බලන ඔයාට ඔයාගේ මහත්තයාගෙන් සහයෝගයක් නැත්නම්, ඔයාගේ දෙමව්පියන්ගෙන් ඔයාට කිසිම දෙයක් ලැබිලා නැත්නම්, ඔයාගේ දරුවන්ගෙන් උතුවාට ලොකු සහයෝගයක් නැත්නම් දුක් වෙන්න එපා. අපි හැමෝටම ජීවිතේ එක එක කාලවල එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා මං කියන්නේ අපි ගාව තියෙන ශක්තියත් එකතු කරගෙන අපේ ගාව තියෙන්නේ මොනවද සතුටු වෙන්න එන්නේ ඒ දේවල් වලට ෆෝකස් කරලා අපි සතුටින් ඉන්නකොට අපේ මනස සතුටින් තියාගන්නකොට අපිට දේවල් තව තවත් ජීවිතේ හොඳින් කරන්න හැකියාව ලැබෙනවා. හොඳින් දේවල් කරන්න ශක්තිය ලැබෙනවා. ඒ හරහා අපිට ආර්ථිකව දියුණු වෙන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. අපි සතුටින් ඉන්නකොට අපේ රැකියාව අපිට හොඳින් කරන්න පුළුවන්. අපේ රැකියාව අපි හොඳින් කරනකොට අපි දන්නෙම නැතුව අපිට රැකියාවේ ඉහළට යන්න අවස්ථාවල් හම්බෙනවා. ඒ වගේම අපිට හොඳින් ඉගෙන ගන්න, අපි සතුටින් ඉන්නකොට අපි ඉගෙන ගන්න දේවල් අපේ ඔළුවට යනවා. ඒ වගේම අපේ රැකියා ස්ථානයේ අපිට මොන හරි දේවල් කරන්න තියෙනවා. අපි සතුටින් නම් ඉන්නේ ඒ හැම දෙයක්ම අපිට හොඳින් ඔළුවට දාගන්න පුළුවන්. ඒ හරහා අපේ ජීවිතයේ අනිත් දේවල්, ඒ කියන්නේ ආර්ථිකව අපිට ඉහළට යෑමේ අවස්ථාව, අපේ රැකියාවෙන් අපිට ඉහළට යෑමේ අවස්ථාව, අපේ අධ්‍යාපනයෙන් අපිට ඉහළට යෑමේ අවස්ථාව, ඔය හැම දෙයක්ම අපිට ළඟා කරගන්න පුළුවන් ලොකුම සාධකයක් තමයි සතුට කියලා කියන්නේ. ආයෙත් මම කියනවා
අසතුටින් ඉන්න ඕනි තරං හේතු අපේ ජීවිතයේ තියෙනවා. හැබැයි ඒ දේවල් වලට ෆෝකස් වෙන්නේ නැතුව, ඒ දේවල් ගැන විතරක් හිතන්නේ නැතුව, ඔයාගේ ළඟ ඔයාට සතුටින් ඉන්න මොනවද තියෙන්නේ කියන එක ගැන හිතලා, ඒ හරහා ඔයාගේ සතුට තවත් වර්ධනය කරගෙන ජීවිතේ ඔයාට අනිත් අභියෝග වලට මුහුණ දෙන්න කියන එක තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි හැම වෙලෙම නෑ බෑ කියන එකම තමයි අපේ ජීවිතේට ලං කරගෙන ඉඳලා තියෙන්නේ නේද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, උදේ ඉඳන් රෑ වෙනකන් අපි කීපාරක් අයියෝ මේක නෑ, අයියෝ අරක නෑ, මේ මොන කරුමයක්ද, මේක මහා කරුමයක්, මම මේ ගෙවන්නේ කරුමයක්, කීපාරක් අපේ කටින් ওই වචන කියවෙනවා ඇද්ද? මම දන්නවා ජීවිතය කියන්නේ පහසු දෙයක් නෙමෙයි. සතුටින් ඉන්නවා කියන එකත් ලේසි නෑ. මොකද මම ඔය කට කාලා තියෙනවා, මම ඕක විඳලා තියෙනවා. සමහරක් දවස් තියෙනවානේ අපිට ජීවිතේ කන්න නැහැ ඒ දවස් ගෙවන්න. සමහරක් වෙලාවට දරුවට විතරක් කන්න දීලා බඩගින්න හිටපු අවස්ථා මගේ ජීවිතේ තෝරන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වුණත් හැමදාම මං හිතේ හරි මට දරුවෙක් ඉන්නවානේ. අපේ ජීවිතය ඇතුලේ අපිට ඕන තරම් මං අර කලින් කිව්වා වගේ සතුටු වෙන්න දේවල් තියෙනවා. අපිට ජීවිතේ කියන්නේ ලෙඩක් දුකක් නැතුව අපි උදේට නැගිටිනවා කියන්නේම අපේ ජීවිතේ අපිට තියෙන බ්ලෙසිං එකක්. අපිට සපත්තු දෙකක් නැති වුණත් කකුල් දෙකක් තියෙනවානේ. කකුල් දෙකක් නැති මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද? ඉතින් ඒක නිසා ඒ වගේ අපිට පොංචි පොංචි දේවල් වලින් අපේ ජීවිතේට සතුට හොයාගෙන යන්න පුළුවන්, සතුට එකතු කරගන්න පුළුවන්. අපි සතුටින් ආයෙත් මතක් කරනවා, සතුටින් හිටියොත් විතරයි ජීවිතේ අපිට ජය ගන්න පුළුවන්. හැමතිස්සෙම දුකින් ඉන්න කෙනෙකුට ජීවිතේ ජය ගන්න බෑ. ලස්සන හිනාවක් තියාගන්න ඕනේ නේද? උදේට නැගිටපුවාම අනිත් කෙනත් එක්ක හිනා වෙලා කතා කරන්න, අනිත් කෙනාට ලස්සනට ගුඩ් මෝර්නින් කියලා කියන්න. අපේ ජීවිතේ, අපි හැම කෙනෙක්ගේම ජීවිතේ දුක තියෙනවා. දුක ගැන විතරක් හිතන්නේ නැතුව සතුට වෙන්න පුළුවන් දේවල් ජීවිතයට එකතු කරගෙන අපි එහෙනම් ඉදිරියට යමු. ඉතින් එහෙමනම් මං හිතනවා මේ කතා කරපු දේවල් ඔයගලන්ට පුංචිම පුංචි හරි අත්වලක් වෙන්න ඇති, පුංචිම පුංචි විදිහකින් හරි දායක වෙන්න ඇති, පොඩ්ඩක් හරි ඔළුව හදාගන්න නෑ මං අද ඉඳන් මේ විදිහට හිතනවා කියලා. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන් හම්බෙන්න එනකන් ඔයගලන් පරිස්සමින් සතුටින් ඉන්න.